අපි ලබන මාසයේ ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා සිට 11 වෙනිදා දක්වා සතිය නම් කරලා හෙට අනිද්දා අපේ සියලුම රජයේ නිලධාරි මහත්වරුන්ටත් ආයතන ප්‍රධානීන්ටත් මැති ඇමතිවරුන්ටත් ලැබෙනවා ජාතික ගොවි සතියක් විදිහට ප්‍රකාශයට පත් කරලා අපි ලබන මාසයේ මේ වර්ෂාවත් සමග ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ මහවැලි වාරි මාර්ග විතරක් නෙවෙයි සියලුම අමාත්‍යංශ ඒකාබද්ධ වූ පුළුල් ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලකට අපි මේ වෙන විට සැලසුම් කරලා තිබෙනවා. පසුගිය කාලය තුළ වර්ෂාව නොලැබීම නිසා ඇති වූ නියන්තත්වයට ඒ වෙච්ච අලාභ පාඩු නිෂ්පාදනයේ අඩුවීම් මගහරවාගෙන ආහාර නිෂ්පාදනය අපේ රටේ යථා තත්ත්වයට ගැනීම වගේම වැඩි නිෂ්පාදනයක් අපිට දේශීය වෙළඳපළට අපිට ලබා ගැනීම වගේම එයි අතිරික්තයක් තිබුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා විදේශ වෙළඳපළට යවන්නට. ඒ නිසා වර්ෂාව සමග ඇතිවන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය මේ රටේ රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු සියලු පළාත් සභා ඒ සියල්ලම එක්ක ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ගොවි ජනතාව ප්‍රමුඛව අපි ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට රටේ සංවර්ධනය සඳහා ඒ කෙරෙන කාර්යයන් වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ කරන මේ වෙනස්කම් මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම දකිනවා. මේ අවුරුදු දෙකහමාර තුලත් වේගයෙන් පොළොන්නරුව වෙනස් වෙන ආකාරය, පොළොන්නරුවේ ඉදිවෙන නව ගුඩනැගිලි, ඒ වගේම නව ගුඩනැගිලි සංකීර්ණ, ඒ වගේම මන්මාවත්වල ඇතිවෙන වෙනස්කම්, නගරය මන්තීරු හතරකට සකස් වෙන ආකාරය ඔබ දකිනවා. පොළොන්නරුව රෝහල වගේම දිස්ත්‍රික්කයේ සියලු රෝහල්, සියලු පාසල් මේ පිබිදෙම පොළොන්නරුව වැඩසටහන තුළ ඉතාම ඉහළ සංවර්ධනයක් කරා යන බව ඔබ සෑම කෙනෙක්ම දකිනවා. පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙක් බිහි කළා වගේම ඒ ජනාධිපතිවරයා පොළොන්නරුවට මොනවද කළේ කියලා අහන්න අනාගතයේ කෙනෙකුට මම ඉඩ තියන්නේ නැතුව ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ඇති නොවන විදිහට පොළොන්නරුවේ ඉතාමත්ම පැහැදිලි සංවර්ධනයක් පරිවර්තනයක් ඇති කිරීම තමයි මේ ආරම්භ කරලා තිබෙන්නේ.